අරණ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාකාරගතව නෝට ඒක ටිකක් අඩුයි. අපි ඒකයි රමණීයානි වනපන්තානි නතේ කාම ගවේෂිනෝ මේ වරමණීය වනසේනාසන තියෙනවා. කාම ගවේෂින් ඒකට ඉන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ඒකේ පේන්නේ පිසාච ප්‍රේතයන් ඉන්න තැනක්. මේක හරියන්නේ නැහැ. මේකට එනකොටත් අහනවා මේ අපිට වෙන පහසු කරන්න එපා 4G තියනද කියලා අහනවා. නැත්නම් ඉන්ෂුරන්ස් තියනද, මෙඩිකල් සර්ටිෆිකේට් තියනද, මේ කොරෝනා වලට බේත් තියනද, ඔය හදිසියක් වුණොත් ඔක්සිජන් තියනද, අයිසියක් වුණොත් මේ ප්‍රථමාධාර තියනද කියලා තමයි භයන්නේ. ඉතින් ඒ මොකද අර වනපන්ත සේනාසන කියන්නේ හූනියමක්. ඒගොල්ලෝ හිතන්නේ අපි ශිෂ්ටාචාරය අපි වනචර නැහැ, අපි ගමට ගිහිල්ලා තියෙන්නේ නගරට ගිහිල්ලා තියෙන කය. ඒ ප්‍රමාණයටම මේ පරිහානිය තමයි. නගරේ ගමට වැඩිය කැලේට වැඩිය සෞත්තුයි නගර. නගරට වැඩිය තමයි වෙන්නේ කැලේට වැඩිය සෞත්තුයි ගම. ගමට වැඩිය සෞත්තුයි නියංගම. නියංගමට වැඩිය සෞත්තුයි නගර. නගරට වැඩිය සෞත්තුයි රාජධානි. ඉතින් මේ කැලේ අතහැරලා යම් කිසි කෙනෙක් රාජධානියකට යනවා නම් මට අර රාජධානියට යෑම නිසා මට හොඳ සිවුරු ලැබෙයි, මට හොඳ පිණ්ඩපාතය ලැබෙයි, මට හොඳ සේනාසනයක් ලැබෙයි, මට හොඳ බෙහෙත් පිළිකර ලැබෙයි කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ මිනිස්සයා පස්සහරුලා තියෙන පිරිසුදු වාතයට කියන එකවත් ඌට තේරෙන්නේ නැහැ කියලා. ගමට නගරෙට නියංගමට මේ රාජධානියට යනකොට අඩු ගන්න පිරිසුදු වාතයවත් නැහැ. විජන වාතේ නැහැ. ඒකේ තියෙන්නේ ජන වාතේ. අපි සාමාන්‍ය සිංහලේ අඩුගඳ කියලා කියන්නේ ඒ තමයි ජන වාතය කියන්නේ. කවුරු හරි ප්‍රසවාස කරපු වාතයක් තමයි ගන්න තියෙන්නේ. මේක නැටුම් ගණන් තියනවා පිරිසුදු වාතේ. ඉතින් ඒ රාගේ ඇති කරන පැත්තට මානව ශිෂ්ටාචාර වෙච්ච දවසේ ඉඳලා පුදුමාකාර ගමනක් ගිහිලා තියෙනවා. හැබැයි ඉතින් ඒක අපිට එක පැත්තකින් මෙහෙම හිතන්න පුළුවන්. සරුවචනාංශී ලෝකේ පහළ වෙන කාලේ වෙනකොටමත් ගම් නියංගන් රාජධානී හැදිලා තිබුණා. නමුත් එහෙව් රාජ්‍යයකට උරුමකම තියෙන යුවරජ කෙනෙක් රජපැටියෙක් තමයි බැස්සේ පාරට බැලලා හිඟන්නේ ගෙවෙස් අරගෙන අවුරුදු 45ක් ලෝකෙ ජීවත් වුණා. කොච්චර ආඩම්බරයක්ද කියලා බලන්න. දැන් අපි කතා කරන්නේ ඒ වගේ මේ ලෝකයේත් එක්ක හිටියොත් නම් කක්කමයි. ඒ අපි කියන්නේ මහජනියත් එක්ක හිටියොත් ජහමනය තමයි. අනේ නොදකින් බුණදියා බලාගෙන මේ කියන්නේ. ඉතින් මම මේ යන්න හදන්නේ මේ නගරයක හිටියත් ගමක හිටියත් නියංගමක හිටියත් කැලේ හිටියත් තරහ යනවා. එහෙම නැත්නම් කියනවනම් ආසාවල් ඇති වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මොකද අපි ඒක ඇත්තටම මේ වෙනකොට අපේ තියෙන ඒ තියෙන අන්ඩර්ලයින් ටෙන්ඩෙන්සිස් එහෙම නැත්නම් යට තියෙන ඒ අනුසේ දේවල් එහෙම නැත්නම් ඩිරෙක්ටිව් ඩිස්පොසිෂන්ස් අපි තිබ්බහම කෑම මේසයක් හිතලා තිබ්බහම යම් යම් කෑම වලට කැමතිනේ. ඒක මේ දෝෂයක්වත් කෙලෙසයක්වත් නෙවෙයිනේ. ඒක ගියාත්ම විනිශ්චය වෙච්ච එකක්. හැබැයි අර ගැඹුරු ධර්ම අහන කෙනාට හිතා ගන්න පුළුවන් මම කොච්චරක් ඒ කෑම වලට බැඳිලා තියෙනවද, ඒ ඇඳුම් පැළඳුම් වලට බැඳිලා තියෙනවද, ඒ පුද්ගලයින්ට බැඳිලා තියෙනවද කියන එක මේ ආත්ම විච එකක් නෙවෙයි. ඒ නිසා මේ මිනිස්සු අහිංසකයි. අහිංසක වුණාට ඇදිලා යනවා යනවාමයි. ඒක සරුවචනන්සේ සඳහන් කළ තියෙනවා. කරවිල වෙලක් හිටෙව්වොත් කරවිල ඇටේ ගන්නෙම පොළවේ තියෙන චිත්ත රසය තමයි, සූර්යාගේ තියෙන චිත්ත රසය තමයි, ජලයේ තියෙන චිත්ත රසය තමයි, වාතයේ තියෙන චිත්ත රසය තමයි. මොකද ඒ කරවිල ඇටේ ඇටි එහෙමයි. අඹ ඇටයක් හිටෙව්වා නම් ඒ ගන්නෙම පෘථිවියේ තියෙන පැණි රස තමයි, වාතයේ තියෙන අවුවේ තියෙන රසෙම. ඒ වගේ තමයි මිච්ඡා දිට්ඨි භික්කවේ. මේ මිත්‍යා දෘෂ්ටියෙන් මේකේ පහළ වෙච්ච අපට කවදාකවත් ඒ මිහිරි රසේ තේරෙන්නේ නැහැ. අපිට තියෙන අර කටුක කරෝසන රසේ තමයි. ඉතින් ඒ නිසා අපි මේ පිරිසත් එක්ක හිටියොත් ගන්න දෙයක් නැහැ හොදලා. දැන් මේ වැඩමුළුවක් සංවිධානය කරනකොට, සාමූහික භාවනාවක් කරනකොට පරියන්කිනෝ පිරිසත් එක්ක තමයි ඉන්නේ. හිටියත් අපි බලනවා මේ ගත කරන ජීවිතය තුළ රාග තනුත්තන් දෝෂ තනුත්තන් මෝහ තනුත්තන් වෙන හැටි. ඒකයි අපි මේ පිරිසක් මේ පැයක් ධර්ම සාකච්ඡාවක් පැයක් භාවනාගේ මේ බණක් මාර්ගෙන් කරන්නේ. ඉතින් ඒකෙදි මම කියන්නම් හිතට ටිකක් පටලැවෙන දෙයක්. ඒක මම හිතනවා එතකොට කාට හරි පිටු ඇදෙන කාට පිටු ඇදෙයි අනිත් කෙනාට තේරෙයි. සතිය වඩන්න ගිය ගමන් ද්වේෂය වැඩෙනවා.
සතිය හරියයි කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්න කරුණු හතරක් මම මේ අනම්මන පොත් කියන කොට හම්බෙලා තිනවා. අනිවාර්යයෙන්ම නුරුස්නා ගතියක් එනවා සතිය වඩන කෙනාට. ඉතින් ඒක දැන් අපි හිතන්නකෝ මේ සතිය වඩන්නේ නැතුව බත්යක් කනවා කියලා. එහෙන් කාගෙන කාගෙන යනවා කිඹුලා කිරිමැටි ගිලින්න වගේ. දන්නේ නැහෙනේ. සතිය වඩන්න ගියොත් මේ අර බත් එකේ රසය දැනනවට වැඩිය අර බල බලා දැක දැක රස විඳ විඳ යන්න ගියාම ඒකේ මොකද්ද මේ වෙහෙස කරගතියක් තියෙනවා. මුදෙර සතියෙන් නාන්න බලන්නකෝ. එතකොටත් තියෙනවා මේ වෙනදා නාන වගේ නේ වෙනදා නාන නෑවද නැද්ද මොකක්වත් මතක නෑ. කන කොටත් මතක නෑ. කෑලා ඇතිද බඩ පිටිලද නැද්ද මොකුත් මතක නෑ. ওই කිඹුල කිරිමැටි කිලින්න වගේ ගිලිනවා. සතියෙන් කරන්න ගියාම මේක නිකන් පීරි ගෑ වෙන්න වගේ පිරිමැදින්න වගේ දෙයක් තියෙනවා. ඒ වගේම සතියෙන් තොරව සක්මන් කරනකොට අපි බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදින වෙලාවල් තියෙන්නේ. පැය ගණන් ඇවිදිනව ගන්න. සක්මන් කරන්න කිව්ව විනාඩි 15 යනකොට 20 යනකොට එපා වෙනවා. හරි කම්මැලි. එක්ක නිදි මතක් වෙනවා. එහෙම නැත්නම් ඉන්නෝ මේම මේ ඇවිදලා ඉතින් එහෙම නිවන් දකින්න පුළුවන් නම් ආමිගේ කට්ටියත් නිවන් දකින්න එපාය. ඕක වැඩක් නැහැ. මේ මිච්චර දුර ආවේ ඔය වගේ නෙවෙයි ඩැඩි ගැඹුරු භාවනාවක් ඇති මේ සාංශල අපිට උගන්වන්නේ නැහැ. ওই මොන ජප මන්ත්‍රයක් හරි මන් මොකක් හරි ඇති ඒගොල්ලෝ ඒක නිවන් දකින්න අපිට උගන්වන්න නිකන් ඇවිදපන් ඇවිදපන් කිය ඇඩ්ඩන්නේ ඕක කරලා වැඩක් නැහැ කියලා නතල් නිකන් ඉඳගෙන භාවනා කරන්න කියපුවම කියනවා ඇද්දික වාගෙන ඉඳගෙන ඉන්න එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. පුළුවන් නම් අපි වගේ කොළඹ ටවුන් එකට ඇවිල්ලා මෙහෙම කරපංකෝ මෙහෙම කරපංකෝ කියලා අපිටත් නිකන් විසිල් ගාලා කතා කරනවා. පොඩ විනාඩි පහක් ඉඳලා බලන්නකෝ. පුදුමාකාර නුරුස්නා ගතියක් නැති. හරියට වලිගේ උඩ ඉඳගත්තු වගේ පස්ස පැත්තට දෙනවා. ගන්න හුස්ම පීරි ගන්නවා වගේ දැනෙනවා. බෙල්ලේ කවදාකවත් නැති බරක් එන්න පටන් ගන්නවා. බෙල්ලක් කුඩක් කොන්දක් තිබුණාද කියලාවත් මතක නැහැ මෙතෙක් කල්. ඔළු ගෙඩිය පුදුම විදියට බර වෙන්න පටන් ගන්නවා. කොන්ද දැන් තමයි කොන්දක් තියෙන. ඔච්චර කාල කොන් දොස්තර වෙලා ඉඳලා තියෙන්නේ. වෙන වෙලාවට ওই ජාන් අදින වෙලාවක හරි කැරම් ගන්න වෙලාවක හරි පැය ගණන් වාඩි වෙලා කයි වාරු කෙල කෙල ඉඳී කිසිම ගායක් අමාරුවක් චෝදනාවක් මොකුත් නැහැ. මේකට ගිය ගමන් කොන්දක් තියෙනවනේ. දැන් හිතයක් තියෙනවනේ. බිල්ලක් තියෙනවනේ. කුඳුවට පෙළේ අර අමාරු තියෙනනේ මේ අමාරු තියෙනනේ. ඉතින් අර නුරුස්නා ගතිය වැඩි වෙන එක සතිය දෙනකොට උගන්නන කෙනා දැනගන්න ඕන. උගන්නන කෙනා දැනගන්න ඕනේ පළවෙනිම ලකුණ තමයි සතිය ඇති වෙච්ච ගමන් වෙනතට වඩා කරන කියන දේ පිළිබඳ නුරුස්නා ගතියක් එනවා. ඒ යෝගාවචරය හිතන මේක මගේ දෝෂයක් කියලා. මට විතරයි සතිය වඩන්න බැරි, මට විතරයි ඉඳගෙන ඉන්න බැරි, මට විතරයි ධක්මං කරන්න බැරි, මට විතරයි මෙහෙම හරියට කරන්න බැරි කියලා මෙයා මේ දෝෂය තමන්ට දමා ගැනීම තමයි පෘථග්ජන ගතිය කියලා කියන්නේ. උදේ බණීදි කියන දැන් නෑ හැම කෙනාටම සතිය පීඨණ්ඩ යන හැම කෙනාටම වෙනදා අමතර වෙනදා නැති අමතර වෙහෙසක් දරතයක් පරිලාහයක් දැනෙනවා.